දීර්ඝ කාලයක් ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටි ආචාර්ය වික්‍රමබාහු කරුණාරත් මහතා අභාවප්‍රාප්ත වන විට 81 වන වියෙහි පසු වුණා. 1943 වසරේ මාර්තු 8 වන දින බදුල්ල ලුණුකල ප්‍රදේශයේදී උපත ලැබූ ඔහු මතුගම ආනන්ද ශාස්ත්‍රාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා පසුව කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වුණා. අනතුරුව ලංකා විශ්වවිද්‍යාලයේ විදුලි ඉංජිනේරු විද්‍යා පළමු පන්තියේ සාමාර්ථ්‍යයක් ලබා ගත්තා. ශිෂ්‍යත්වයක් ලබා පුදුරාජ මණ්ඩලීය අධ්‍යාපනය ලැබීම සඳහා ලන්ඩන් බලා පිටත්ව ගිය ඔහු කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් 1970 ආචාර්ය උපාධිය ලබා ගත්තා. වික්‍රම්බාහු කරුණාරත් මහතා ලංකාවට පැමිණ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙසද කටයුතු කළා. සමාජ අසාධාරණයන්ට එරෙහිව සටන් කළ දේශපාලනඥයෙකු ලෙස ඔහු ප්‍රකටයි. වික්‍රම්බාහු කරුණාරත් මහතා පක්ෂ නායකයෙකු වුවද කිසි දිනක පාර්ලිමේන්තු වරම් හිමි කරගත්තේ නැහැ. ලංකා සම සමාජ පක්ෂයට සම්බන්ධ වූ ආචාර්ය වික්‍රම්බාහු කරුණාරත් මහතා 1972 ජනරජ ව්‍යවස්ථාවට සහය දැක්වීම හේතුවෙන් සම සමාජ පක්ෂයෙන් නිරපා හැරියා. පසුව ඔහු 1977 නව සම සමාජ පක්ෂයේ පිහිටුවේ වාසුදේව නානක්කාර මහතා ඇතුළු ලංකා සම සමාජ පක්ෂයේ පිරිසක් සමග එක්වයි. 1978 මාස කිහිපයක් රැඳුම් බාරේ සිටීමටද ඒ මහතාට සිදු වුණා. 1978 ඔහු ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට එරෙහිව නැගුණු විරෝධතා හේතුවෙන් මහනුවරදී අත්අඩංගුවට ගෙනුණා. ජනාධිපති අපේක්ෂකයෙකු ලෙසද කීපවරක් ඒ මහතා ඉදිරිපත් වුණා. අභාවප්‍රාප්ත ආචාර්ය වික්‍රම්බාහු කරුණාරත් මහතා කිතිහිය බොරල්ල රේමන් මල්ශාලා වෙත අද පෙරවරුවේ රැකින ආපා. අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතයි. මේ අතර ආචාර්ය වික්‍රම්බාහු කරුණාරත් මහතාගේ අභාවය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදීද අදහස් පළ කෙරුණා. වාමාංශික දේශපාලනය වෙනුවෙන් ජීවිතය කැප කරපු නායකයෙක් 81 වසරක ජීවිත කාලෙන් වැඩි කොටසක් තමන් දරන දේශපාලන මතය වෙනුවෙන් නොබියව නිර්භීතව කටයුතු කරා. එනිසා විශේෂයෙන්ම ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යකු වෙමින් උසස් අධ්‍යාපනයේ තිහෙරට ගිහිල්ලා අපේ රටේ කම්කරු ජනතාව වෙනුවෙන් පෙනී හිටපු එතුමාගේ අභාවය පිළිබඳව මං හිතන්නේ අපේ සියලු දෙනාගේම ශෝකය මේ අවස්ථාවේදී අපුද කරන්නට ඕන. ආචාර්ය වික්‍රම්බාහු කරුණාරත් මහතා වාමාංශික දේශපාලනයේ පුරෝගාමිකයෙක්. එතුමා අභාවප්‍රාප්ත ආචාර්ය එන්.එම්. පෙරේරා වැනි මහත්මන්ලගේ ආభాෂයෙන් තමයි මේ දේශපාලන කටයුතු එතුමන්ට අවශ්‍ය වෙත්තේ ඉදිරියට ගෙනිච්චේ. හැබැයි එතුමා මාත් සමග බස්නාහිර පළාත් සභාවේකට හිටියා. කොයි ආකාරයෙන් වාමාංශික අදහස් දරුවත් එතුමා ප්‍රසන්න පුද්ගලයේ දැනුම තියෙන කෙනෙක්. දේශපාලන මතේ කුමක්වත් එතුමා අහිමි වීම මේ රට පාඩුවක් කියන කාරණයත් එතුමා වෙනුවෙන් අපේ ශෝකයත් ප්‍රකාශ කරනවා ආණ්ඩු පක්ෂ වෙනුවෙන්.